වැදගත් යුතු ඉතාමත්ම හොඳින් සිද්ධ වෙනවා බිම් මට්ටමේ අපි සියලු දෙනාම වැඩ කරමින් යනවා අපිට ලැබෙන ප්‍රතිචාර ජනතා ප්‍රතිචාර ඉතාමත්ම හොඳයි මේ වෙනකොට මාලිමාව කියන්නේ ජනතාව වැළඳගත් ජනතාව ඒ වෙනුවෙන් මැදිහත් වෙන ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා ඒ මැතිවරණ ව්‍යාපාරය දැන් මේ රටේ ජනතාව කරගෙන යනවා ඉතින් ඒකෙන්ම පෙන්눔 කරනවා අත වශයෙන්ම අනිවාර්යයෙන්ම 21 වෙනිදා ජයග්‍රහණය ලබන්නේ මාලිමාවේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා කියන එක. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ දවස්වල එක එක විකාර කතා කියමින් යනවා. ඉතින් ඒවා අපිට වැඩි ගණන් ගන්න. අපේ පාක්ෂිකයන්ට අපි කියන්නේ අනුර සහෝදරයාට ඡන්දෙ දෙන්න එච්චරයි. ඔවුන්ගෙන් අපි විමසුවම ඔවුන්ගෙන් එන ප්‍රතිචාරය තමයි මේ 39 දෙනෙක්ගේ අපේක්ෂක ලයිස්තුවක ඔවුන්ට තෝරගන්න පුළුවන් එකම අපේක්ෂකයා අනුර සහෝදරයා. ඒ නිසා මනාප කතාවක් අපේ අපිට නම් වැදගත් වෙන්නේ අනුර සහෝදරයාට ඡන්දෙ දෙන්න. අනුර සහෝදරයාට කතිරේ ගහන්නේ ඊට එහා කරන්න දෙයක් නැහැ. ඔව් අපි පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනා කරලා තියෙනවා. නමුත් ඊට ප්‍රථමයෙන් ව්‍යවස්ථානුකූලකව අපිට මේ හොරු එක්ක අපිට දවසක්වත් ඉන්න කිසිම උවමනාවක් නැහැ. ව්‍යවස්ථාව අනුව ප්‍රතිපාදන තියෙනවා ජනාධිපතිට අලුත් කැබිනට් එකක් පත් කරන්න, එහෙම නැත්නම් ලේකම්වරු පත් කරන්න මේ සියලුම අවස්ථා බලතල ජනාධිපතිට තියෙනවා. එතකොට 22 වෙනිදා අනුර සහෝදරයා ජනාධිපති හැටියට මේ රටට විය යුතු හොඳම තීරණය ව්‍යවස්ථානුකූලව ගන්නවා. ඒ පිළිබඳ අපි විස්තර ඒක අපි නිකුත් කරන්න සූදානම්. ඒක ඒ සැලසුම අපි තුල තියෙනවා. ඒකට අවශ්‍ය නීතිඥ උපදෙසුත් අපි ලබා ගන්නවා ව්‍යවස්ථානුකූලව සහ රටට හොඳම දේ කරන්න අපි සූදානම්. ඒ අනුව මේ ඔය බාරකාර ආණ්ඩු කතා මේ මතු කරන්නේ නැවත වතාවක් උත්සාහ කරන්නේ මේ අවුල් කරන්න. ජනාධිපතිට තියෙන බලතල අනුව මේ පවතින කැබිනට් එකත් අග්‍රාමාත්‍යත් අයින් කළා අපි මැතිවරණය ඉවර වෙනතෙක් ගත යුතු ක්‍රියාමාර්ග අපි ගන්නවා. හඳුන්වාදෙන එන්ඩ්‍රසෝල් කැල්සියම් විටමින් හා ඛනිජ ලවණ සමගින් ඔබට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් හා තන්තු අඩංගු විද්‍යානුකූල නිසි පෝෂණයකි. එන්ඩ්‍රසෝල් ඔබට මගහැරෙන පෝෂණය සපුරා ගැනීමට උපකාරී වේ. එන්ඩ්‍රසෝල් ඔබගේ මගහැරෙන පෝෂණය වෙනුවෙන්මයි. නෑ නෑ රනිල් වික්‍රමසිංහ කියන කිසි දෙයක් අපිට නම් කිසිසේත්ම සහයෝගයක් නෙවෙයි. ඔහු උත්සාහ කරන්නේ මේක තවත් අවුල් කරන්න. ඔහු මේ දවස්වල ඔහු දන්නවනේ ඔහුට දිනන්න කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔහු කරන්නේ මේක අවුල් කරන එක. ඉතින් මම කියන්නේ මොකද මේ තේරවාද ආර්ථිකයක් ගැන කතාවකුත් කියනවනේ. මාමගෙනව ධර්මිෂ්ඨ සමාජයක් බෑනගෙනවා තේරවාද ආර්ථිකයක්. මං කියන්නේ තේරවාද ආර්ථිකයක් ගැන කතා කරන්නේ ඉස්සෙල්ලා පන්සිල් පහ රකින්න පුළුවන් ඇමනිති මණ්ඩලයක් පත් කරන්න කියන්නේ. ඒකවත් කරගන්න බෑ. ඉතින් මේ රනිල් වික්‍රමසිංහ කියන්නේ තව සති දෙකකින් ගෙදර යන නියමිත පුද්ගලයෙක්. ඔහු කියන මේ විකාර කතා ගැන අපිට නම් සත පහකවත් වැඩක් නැහැ. කිසිසේත්ම අපිට සහයෝගයක් නම් වෙන්නේ නැහැ ඔහු කියන දෙයින්. ඒක ඔහුගේ අරමුණක් නෙවෙයි කියන එක අපි හොඳින් දන්නවා. නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවද? මම හිතන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙවෙයි. ඔහුගේ දේශපාලන භාවිතාව බලලා මිනිස්සු තීරණය කරයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි විශ්වාස කළ යුතුද නැද්ද, බාරගත යුතුද නැද්ද කියලා. නාමල් රාජපක්ෂ අපිට මාතෘකාවක් නෙවෙයි. ඔව් සජබේට එච්චරයිනේ කරන්න පුළුවන්. සජබේ දන්නවා ඔවුන් පරාජය වෙන්න නියමිතයි. එතකොට කුලප්පු වෙලා ඔවුන්ට ජනතාවට දෙන්න අලුත් අදහසක් නැහැ. ඔවුන් මේ හොරකම වංචාව නවත්තන්න උත්සාහ කරනවා කියන කතා කරමින් ඉන්න හොරු ටික ඔක්කොම එකතු කරගෙන. හරි? ජාතිවාදය වපුරන අය ඔක්කොම එකතු කරගෙන. ඉතින් මේ සියල්ලම කරමින් රට එකතු කරන්නවත් මේ රටේ ප්‍රශ්න විසඳන්නවත් ඔවුන්ට අලුත් අදහසක් අලුත් කණ්ඩායමක් නැති බව තහවුරු වෙමින් යන්නේ. එතකොට එවැනි අවස්ථාවක් තුළ ඔවුන්ට කරන්න පුළුවන් එකම දේ මඩ අවලාද
විකෘති කිරීම කරන එක පමණයි. ඒක මේ රටේ දේශපාලනය බවට ඔවුන් පත්කිරීම ගැන අපි කනගාටු වෙනවා. එසේ නොවිය යුතුයිනේ. දේශපාලන සංවාදයක් ප්‍රතිපත්ති මට්ටමෙන් අපිට කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ මඩ එක්ක අපිට ප්‍රතිචාරයක් දෙන්න බෑනේ. ඔවුන් තේරුම්ගෙන නැත්තේ ජනතාව මේ දේශපාලන සංස්කෘතිය, මේ මඩ දේශපාලන සංස්කෘතිය ජනතාව ප්‍රතික්ෂේප කළා කියන එක ඔවුන් තේරුම් අරගෙන නැහැ. ඒ නිසාම තමයි ඔවුන් 21 වෙනිදා පරාජයට පත් වෙන්නේ. දැන් නැති වර්ණයේ සියලුම සම්පත් වලින් සියලුම පක්ෂ මේ වෙනකොට වැඩකටු කරමින් කියනවා. පොදු වෙලත් එහෙමයි. ඒ උදාට සැබෑ පොළවේ දැනගත වෙන පක්ෂ කියන මේ වෙලාවේ විචිත්‍රත් බලන්නේ නැහැ කියලා අපිට සමාජු දැනුවත් කරලා දීලා ඒ වගේම තමයි ආර්ථික මිනිස්සුන්ගේ ආර්ථිකය ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ ජීවන අවශ්‍ය ඉදිනදා අවශ්‍ය පහසුකම් වලට සෑහෙන මේ ප්‍රශ්න ඇතිලා තියෙනවා. ඒව විසඳන්න තමයි අපි ආණ්ඩු බලය ලබා ගන්න උත්සාහ කරන්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ වෙනුවෙන්ම තමයි. අපි රාජ්‍ය සම්පත් කිසිවක් අපි අවභාවිතා කළා නැහැ. මේ ස්වේච්ඡා මේ අද රටේ තියෙන දැවැන්තම ස්වේච්ඡා ව්‍යාපාරය. ජනතාව මේකට එකතු වෙලා තියෙන්නේ ඔවුන් දන්නවා ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ඔවුනුත් සහභාගී වෙන ඔවුනුත් කොටස්කරුවන් වෙන මාලිමාව හරහා කියලා තමයි. එතකොට ඒ නිසාම තමයි අපි දකින්නේ මේ ස්වේච්ඡාවෙන් මේ අපේ මැතිවරණ ව්‍යාපාරය මෙච්චර බලවත් එකක් බවට පත් කරගෙන තියෙන එක. කොහෙ මොකද ඒ මං කියන්නේ ඒ චෝදනා කරන්න පුළුවන් අයට විවිධ චෝදනා කරයි. අපි කියලා තියෙන ජනතා මුදල් අවභාවිතා කළා අපි කවුරුවත් මොනවත් කළා නැහැ. එතකොට අනුර සහෝදරයාගේ ආරක්ෂාව අපිට වැදගත්. අනුර සහෝදරයාගේ ආරක්ෂාව මත අපි ගන්න සමහර තීන්දුව తీරන තියෙනවා. ඒ තීන්දුව తీරන කාටවත් මේ රටේ ජනතාවට බරක් වෙලා නැහැ. ඒක අපි දරා ගන්න වියදමක්, අපි දරා ගන්න බරක්. ඒකෙන් කාටවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ රටේ ජනාධිපති වෙන්න નિયમિત අනුර සහෝදරයාගේ ආරක්ෂාව තහවුරුන් කරන එක අපිට වැදගත්. ඒ වෙනුවෙන් අපි කළ යුතු දේ අපි කරනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.